මේ දේවකන්නලවක නිරත වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ තරඟ වැදුණු ජගත් ප්‍රියංකර මහතාගේ ආධාරකරුවන් පිරිසක්. ජගත් ප්‍රියංකර මහත්මයාට මේ අපරාධයේ සියලු දෙනා ඔබ වහන්සේගේ දඬුවම් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනා මේ පොත් ගෙඩි ගන්නවා. තම හිතවතට හිමි වූ මනාප ජයග්‍රහණය ලැබූ වෙනත් අපේක්ෂකයෙකුගේ මනාප ගොඩට එක්කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා. ඉතින් අපේ මේ ජගත් ප්‍රියංකර මැතිතුමාට වෙච්ච අසාධාරණ වෙනුවෙන් අපි හැමදාම පෙනී සිටිනවා. ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට මේ සාධාරණ ඉෂ්ට කරලා දෙන ලෙස. විධිමත් පරීක්ෂණයක් පවත්වලා අපිට මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නැති වෙනවා කියන්නේ 40,000ක් ජනතාව නොසල්කා හැරියයි කියලා අපිට සලකන්න සිද්ධ වෙනවා. මේ අතර තමන්ට හිමි වූ පරාජය පිළිබඳව ජගත් ප්‍රියංකර මහතා මෙලෙස අදහස් පළ කළා. දිස්ත්‍රික්කයේ समस्त මනාප ප්‍රතිපත් ගණනය කරන්න අපේ ගණන් කිරීමේ නියෝජිතයන් යොමු කරලා තිබුණා. ඒ නියෝජිතයන් මගින් ගත්තු තොරතුරු අනුව මට මනාප 41,800කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. දිස්ත්‍රික්කයේ 5 වෙනි ස්ථානයේ මට හිමි වෙලා තිබුණා. නමුත් අවසාන නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී අනපේක්ෂිත විදිහට මගේ ස්ථානය අංක 6 විදිහට නිවේදනය වුණා. ඒ වගේම අපේ මනාප සංඛ්‍යාව 40,618ක් විදිහට තමයි නිවේදනය වුණේ. මම වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් විශ්වාස කරන කාරණය තමයි යම් තාක්ෂණික අඩුපාඩුවක් හෝ යම් ගැටලුවක් නිසා අපේ ජයග්‍රහණය අපිට අහිමි වෙලා තියෙනවා කියන කාරණය. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා සඳුදා දවසේදී මැතිවරණ කමිෂන් සභාව ඇතුලේ CR2 ලේඛන ඒ මගින් ගන්නා තොරතුරු පදනම් කර